අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, මොළයේ කොටස ක්‍රියාකාරීත්වය අඩපණ වූ විට මතකයන් අමතක වන්නේ කෙසේදැයි කරුණාවෙන් පහදා දෙන සීක්වා. සත්පුරුෂ පින්වත්නි, ඒක වෙන්නේ මේ විදිහට. මෙන්න මෙහෙමම තේරුම් ගන්නකෝ. කාන්තාවක් පිරිමියෙක් නියමිත දිනවකවානුවලදී ලිංගිකව හැසිරෙනවා. කවුරු හරි කෙනෙක් නරක තීසං කොහි හරි තැනක, මනුස්ස දීප කොහි හරි තැනක කෙනෙක් මැරෙනවා. ඒ කෙනාට මනුස්ස භූමියක ඉපදිය හැකි විදිහේ යම් කිසි කුසලයක් බලපානවා. සුගති අහේතුකයෙක් විදියට හරි, දිහේතුකෝ හරි, තිහේතුකෝ හරි, ඒ කෙනා මවකුස පිළිසිඳ ගන්න. අපි කියමුකෝ දිහේතුක හෝ තිහේතුක. ඒ කෙනා මවකුස පිළිසිඳ ගන්නවා. ඒ කෙනා පැමිණෙනකොට තලතිල් පැහැයට තියෙනවා. එයාගේ ප්‍රතිසන්දි විඤ්ඤාණය සහ වේතනා සංඥා සංකාරයන් සහ මව්පියන්ගේ සුඛලිම්බ සංසේචනයන් ඇසුරෙන් වසුදස එකායදසක භාවදසක පංචපාදානස්කන්ධ එකපාර පහළ වෙනවා. පළවෙනි සතිය පහුවෙනකොට තලතිල් පැහැයට තිබුණු එක ටික 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 වෙනස් වෙමින් ලීපාටට හැනව දෙවෙනි සතිය වගේ වෙද්දී. තුන්වැනි සති හතරවැනි සති එනකොට දැන් පළවෙනි පටන් ගැම්මේදීම හෘද වස්තුවට මුල් වන වස්තු දසක රූප කලාපේ පහළ වෙනවා. දෙවන තුන්වන සති පහුවීගෙන එනකොට දැන් හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය හොඳට පැහැදිලිව පේන්න පවා පටන් ගන්නවාර ලීපාටට හැරෙන්න ගත්තාම ඊට පස්සේ තුන්වැනි හතරවැනි සති පහුවීගෙන යදි මොළයක් දැන් හැදි හැදි ඇවිල්ලා වැඩිලා 14වැනි සතිය වගේ වෙදී ඔන්න මොළේ වැඩ කරන්න පටන් ගන්නවා. ශරීරයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ආව කෙනා දැන් ගොඩක් වැඩිලා මොළේ ක්‍රියාකාරී මට්ටමටම ඇවිල්ලා. එතකොට දැන් ශරීරයේ වැඩ කරනවා මොළේ ඔස්සේ. හැබැයි ඒ මොලේ හැදෙනකම්ම ඒ කෙනාගේ කර්ම කතාව හරි අපූරුවට ලොකු දෙයක් සිද්ධ කරනවා. මොලේ ක්‍රියාකාරී මට්ටමටම ආවට පස්සේ සත්පුරුෂ පින්වත්නි සම්පූර්ණයෙන්ම අර ශරීරයේ ක්‍රියාකාරීත්වය මොලේ ඔස්සේ සිද්ධ වෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඒ කෙනාගේ ඒ ක්‍රියාකාරීත්වය වැටලා 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 යා මෙලෝ බිහි වෙනවා. ඊට පස්සේ අර මේ ක්‍රියාත්මක වෙන පටන් ගත්ත මොලේ හොඳටම ක්‍රියාත්මක වෙමින් ක්‍රියාකාරී තත්ත්වය හොඳට තියෙනවා. යම් හේකින් මොලේ අඩපණ වෙනකොට මතකයන් අමතක වෙන්න පුළුවන්. ඒ මතකයන් අමතක වීමේදී අර සම්බන්ධීකරණය සිද්ධ වෙන්නේ. ඒකෙන් සිතේ ක්‍රියාපටිපාටි වෙන එකක්, මොලේ ක්‍රියාපටිපාටි වෙන එකක්. එතකොට සිතේ ක්‍රියාපටිපාටිය සසලට සම්බන්ධයි. මොළේ ක්‍රියාකාරී පටිපාටිය ශාරීරික සම්බන්ධතාවයේ තියෙන එක. ඒක ශාරීරික සම්බන්ධතාවයේ ගිලිහිලා යනවා. එතකොට පිට කරන්න ඕන වෙන්නේ වචනයෙන්. ඒ වාගේම රැස් කරගත්ත කර්ම රැස් වෙලා වචනයෙන් පිට කරන්නට සිද්ධ වෙනවා. තමන් ඒ ග්‍රහණය කරගත්ත කාරණා ආදී හැබැයි රැස් කරගත්ත මනෝ කර්මවලට ඒ ජවනයන්ට විපාක ඒ විදිහටම සිද්ධ වෙනවා. මේක පින්වත්නි චක්කුද්වාරී සෝත ගහන ජීවහා කාය මනෝද්වාර කියන ඒ ద్వාර සහ ඒ වාගේම ඒ කෙනාගේ කර්ම රැස්කර ගැනීමේ මේ වැඩපිළිවෙල සහ ඒ කෙනාගේ මොලේ කොහොමද ශරීරයට බලපාන්නේ, ශාරීරික ක්‍රියාකාරීත්වයට මොලේ ඕනුණාට සාංශාරික ක්‍රියාකාරීත්වයට සිත සහ ඒ චෛතසික වැඩපිළිවෙල ඕන බවත් ඒ පසපස්සේ කර්මයේ තියෙන බවත් කියන කරුණු හිතේ තියාගෙන තමයි අවධානය යොමු කරන්න ඕන. එතකොට මොලේ කොටසේ ක්‍රියාකාරීත්වය අඩපණුණාට පස්සේ මතකයන් අමතක වෙන්නේ ඇයි කියලා ඇහුවොත් මොකද ශරීරයේ පැවැත්ම සහ ඒ බාහිරට සංනිවේදනය කරන දෙයට අදාළව ප්‍රධාන කාරණාව මොලේ හරහා සිද්ධ වෙන්නේ. ඉතින් මොලේ අඩපණ වෙනකොට අර කවුණු එහෙමම දුර්වල වෙලා යන්න පුළුවන්, බැහැර වෙලා යන්න පුළුවන්. නමුත් එයා ඒ කාල සීමාවේ රැස්කරගත්ත කර්ම විපාක නම් අපූර්වට එකිනෙකට තියෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කොයි විදිහකට වේවා.